අනුග්‍රහක බවතුන් ගැන මොන හරි කියමුද අපි කියන්නත් ඕනේ යස් තමන් හරි කියන්නත් ඕනේ කකරි වෙන්නේ කකුත් තිබ්බා එතන කියන්නත් ඕනේ ඊට කලින් මම මේක කියලා ඉන්නම් පොඩ්ඩක් හරිද ගොඩක් අයට තාම කොච්චර කිව්වත් මේ මතක තියාගන්න බෑ කොවිඩ් 19 ආසාදනය වුණාම තමන්ට දැනෙන රෝග ලක්ෂණ හරි තමන්ට දැනෙනේවා හා තමන්ට කොයි වගේද ඒක ෆීල් වෙන්නේ ඒ කියන්නේ තමන් කොහොමද හඳුනගන්නේ තමන්ට මේක තියෙනවා කියලා එහෙමද මම ඔබට ලේසි ක්‍රමයක් කියන්නම් මේක මතක තියාගන්න හරි කොවිඩ් 19 වෛරසය ආසාදනය වුණාම දැනෙන ෆීල් එක ඒක දැනෙන තමන්ට දැනෙන දේ රයිට් සමානයි තමන්ගේ ෆෝන් එක හා වයිෆ් බල බල ඉන්නවා ආ හිතන් හරි හරි හිතන් ඔබේ ෆෝන් එක ඔබ එනකොට වයිෆ් එහෙම අරන් ඇස් දෙක ලොකු කරන් බල බල ඉන්නවා ඔබේ ෆෝන් එක හා හා ආවගේ කෝල්ස් මැසේජ් රයිට් ඒ වෙලාවේ ඔබට දැනෙන හැඟීම් වල හා හුස්ම ගැනීමේ අපහසුතාව උගුරනික රිදෙන්න ගැනීම ඔළුව කැක් පණ නැති ගතිය කැස්සත් වෙනවා නේ සම්බරලා උගුර ඉරිටේට් වෙන වගේ නිකන් අමුතු ගතිය යස් යස් ඒ වගේ දැන් නම් අමතක වෙන එකක් නැහැ මගේ දැන් නම් හොඳටම මතකයි ෆීලිං ඕසම් හරි ඔබේ දුරකතනිය බලන්න ඒ වෙලාවේ ෆීල් එක ඒකම තමයි අර මාරමාරු ඉන්නේ එහෙන් බලනකොට මගේ නා එහෙන් බලනකොට නම් මාරමාරු ඉන්නේ අම්මෝ කාටද උගලන්නේ ඒකනේ කියන්නේ හදාගන්න නැතු ඉන්න කියලා නේ මේකයි කියන්නේ ඇතින් ඉන්න අත හොදන්න මම මේවා මතක තබා ගන්න පුළුවන් තව පුළුවන් තරම් හොඳ ක්‍රම මං හොයන්නේ ඔබ මතක ඔබට මේක තේරුම් කරලා දෙන්න ලේසි වෙන්නනේ ඔව් අද මට හොඳ වැඩක් වුණා හොඳ වැඩේ මටත් මොකද්ද මං මෙහෙම වාහනෙන් එනවා හරි එනකොට මාව නවත්තනවා පොලිසිය හරි ලකරාලාමි කෙනෙක් ගාව නතර කළා මගේ ඐඩෙන්ටි කාඩ් එක පෙන්වන්නකෝ අතන්ට යන්න කිව්වා හරි මං ඉතින්ට කියා හරි මගේ ඐඩෙන්ටි කාඩ් එකේ ඔටික් කරන් ඉන්නවා ඌ සමගිය ඇති hina වෙලා එහෙම ඊ ස්වරයෙන් මම ඐඩෙන්ටි කාඩ් එකේ ඔටික් කරන් හරි ලොකු වැඩක් නේ මගේ ඐඩෙන්ටි කාඩ් එක මට ඔටික් කරන් හරි මං ඉතින් එසයි මහත් එක්ක එසයි මහත් එක්ක නෑ ඒලා ඐඩෙන්ටි කාඩ් එක බලුවේ නේ මම කෝ මාස්ක් එක කියලා මං මහත්තනි කො තේනවා කියලා පෙන්නවා හරි එමෙට කෝක ඔක තියෙන දා ගන්න එතනියානේ මං කොමේ මං මගේ වාහනේ ඉන්න නිසා මං දැම්මේ නැත්තේ කියලා මං කිව්වා හා හා ඕකේ කමක් නැ දා ගන්න කිව්වා එළියට බහිනවන අනිවාර්යෙන් මාස්ක් එක දා ගන්න ඕනේ කිව්වා මං ඒක දා ගත්තා මට හොඳ වැඩේ මට හොඳ වැඩේ හැබැයි මෙහෙම දේකුත් මට පොඩි මතක් වුණා ඒ වෙලාවේ මොකක්ද ඒ මාස්ක් එක දාගෙන අනිවාර්යයෙන්ම එළියට යන්න ඕන කියන එක ඒක ඒක හොඳයි. චෙක් රිපබ්ලික් ගැන ඔය අහලා තියෙනවද? ඔව්. චෙක් ජනරජය. චෙක් රජය නෙමෙයි ජනරජය. ඔය ජනකීව හිඳ මම රජය. ආ මගෙන් ජන ඔයගෙන් රජය. ඊම කොල්ලෙක් ඔය. කෙල්ලෙක් කෙල්ලෙක්. හරි. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ රටේ මේ කොවිඩ් 19 ඒගොල්ලෝ බොහොම සරුවට පාලනය කරා. ඒගොල්ලන්ගේ ඒක සාපේක්ෂව ගන්න ඕනේ ඒගොල්ලන්ගේ වටේ පිටේ තියෙන අනිත් යුරෝපීය රටවල් දිහා බලන්න ඕනේ අපි. අල්ලපු රටවල් නේ. අල්ලපු රටවල් ගුටි කෑ පුදුම කෑම මේකෙන් තාමත් කාලෙවරයක් නැහැ හැබැයි ඒ අතින් චෙක් ජනරජය මේක කන්ට්‍රෝල් කරගත්තා හරි පස්සේ මේගොල්ලෝ වීඩියෝස් හදලා දැම්ම සමාජයට කොහොමද මේක කන්ට්‍රෝල් කරගත්තේ කියලා මුල් දවස්වල සාමාන්‍යයෙන් මේගොල්ලෝ අනිත් අය කරපු දේවල්මයි කරේ අත හේදුවා හරි මූණ අලන එක නැවතුවා අත හේදුවා ඊට පස්සේ රජේ විසින් ගෙනාවා ක්‍රමවේදයක් මාස්ක් එක දාන්න මොළේද මට මතකයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිව්ව එක දෙයක් තිබුණා නෑ නෑ එහෙම මාස්ක් දෙමි මේම ලොකු අවස්ථාවක් නෑ කිව්වා අනිවාර්ය කළේ නෑ නේ
එහෙම එකක් නැහැ. ඉතින් ඕන්නම් දාන්න වගේ. අපි ප්‍රශ්න කරානේ. ඕන්නම් දාන්න. ඒ දවස්වල අපි ප්‍රශ්න කරනවා අපි හාව වගේ වෙනවා. එහෙම නැහැ මාස්ටර්නේ පගන්නේ. දැන් ගොඩක් රටවල මේ මාස් දාන එක අනිවාර්ය කරගෙන යනවා. චෙක් ජනරජයට ප්‍රශ්නයක් ආවා රටේ ඉන්න ජනතාවත් එක්ක බලද්දි මේ හැටි මාස් කොහෙන්ද හොයන්නේ කියලා. හැම ගෙදරකම මාස්ක් මහන්න පටන් ගත්තා. හා ඔකේ. ඒගොල්ලෝ එක ප්‍රතිපත්තියක් ගෙනාවා. දැන් සාමාන්‍යයෙන් මම මේ දැන් ඇඳන් ඉන්නේ එක දැන් ඔය ඇඳගෙන ඉන්නේ N95 වර්ගයේ මාස්ක් එකක්. මම ඇඳන් ඉන්නේ එක 3 ply. මේකේ තියෙන ලේයර්ස් තුනක්. එළියෙන් තියෙන ඇතුළට එන්නේ නැහැ ඇතුළේ තියෙන එළියට යන්නේ නැහැ. එහෙම මාස්ක් එකක්. හරි. දැන් මේ මගේ මේ ඇතුළේ තියෙනවා එළියට යන්නේ තියෙනවා. කොහොමද ඇතුළේ තියෙන්නේ? එන්න ප්‍රශ්නයක් වෙලා දෙන්නේ. මම හුඟක් කල් ජීවත් වෙයිද කියලා කියන්න අමාරුයි. මමම කතා කරන එක මට මොන මෙහෙම පොඩ උස්සලයික. එදියට. ඔව් ඒක අපිට එනවා. ඉතින් ඕනම මාස්ක් එකක් හොඳයි. අපි කියන්නේ උන්න හැටියට මලා හොඳයි කියලා අපි කියන්නේ. නේද? ආ. Something is better than nothing කියන තියරිය පාවිච්චි කරනවා චෙක් ජනරජේ. මාස්ක් සඳහා. ඔව්. ඒගොල්ලන් ඇත්තටම මාස්ක් තිබුණේ නැහැ මුලදී. හැම ගෙදරකම මාස්ක් මැහුවා. ඒගොල්ල පොඩි වැඩක් කරා. හැමෝම තමන් මාස්ක් එකක් ගෙදර දෙදි මහලා. මාස්ක් එක්කෙනා දෙක තුන එක එක ලස්සන පොඩි පොඩි රෙදි අරගෙන හරි ඩිසයින් එක. හරි හරි දේවල්. ෆැෂන් එකට. හරි ෆැෂන් එකට මැහුවා. හරි. ඕනම දෙයක් ෆැෂන් එකක් බවට පත් කරගත්තට පස්සේ ඒක හරි ලේසි පතුරන්න. මේගොල්ලෝ මාස්ක් ඇඳලා සෙල්ෆි ගහලා. හරි. අප්ලෝඩ් කරා සයිට් එකට මුළු රටේම අය එක සයිට් එකකට මේවා අප්ලෝඩ් කරා. මේක මහා විශාල දැවැන්ත විලාසිතා රැල්ලක් හැටියට තමයි ගියේ පොඩි කාලයක් ඇතුළත. ඕකේ. සතිය යනකොට මාස්ක් මිලියන ගාණක් මහ ගන්න මේගොල්ලන්ට පුළුවන්කම ලැබුණා. හා. ඒ නිසා මේ රටනිත් හැමෝටම කිව්වා ඕගොල්ලොත් මාස්ක් අඳින්න. ඕගොල්ලොත් මාස්ක් අඳින්න. ඕගොල්ලොත් මාස්ක් අඳින්න කියලා. මුලදි මන් දන්නවා අපේ වැඩසටහන වල සහභාගී වෛද්‍යවරුත් කිව්වා මාස්ක් එකක් පැළඳීමේ එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා. මතකද ඔයාලට? මතකයි මතකයි. මතකයි. අර හොඳට මතකයි. අපි ඒක හැමතිස්සෙම අහුව ප්‍රශ්නයක් නේ. අපේ පොලිස් නිලධාරියා. පොලිස් නිලධාරියා. මාස්ක් එක දාගන්න කියලා මට කිව්වා. මට පොඩි සතුටකුත් ආවා. මට පොඩි දුකකුත් තියෙනවා. හා. කඩ බෝඩ තින දුක. ඒ වෙලාවේ ඒවල නිකන් මාව නිකන් පතලස් දෙකේ දුක නෙමෙයි. ආ. දැන් මම මේ මාස්ක් එක හොයාගත්ත හරි අමාරුයි. මම අමාරුවෙන් දන්න කියන තැන් වලට කතා කළා. ආ. මාස්ක් 25ක් විතර ගෙන්න ගත්තා. මේ හැමදාම වැඩට එන්න ඕනේනේ. ආ. මට සෝද පාවිච්චි කරන්න පුළුවන් එක මාස්ක් එකක් ගෙදර තියෙනවා. ඒක දාම මෙතනට එන එක හොඳ නැති නිසා තමයි මම මේ 3 ply මාස්ක් එකක් කොහෙන් හරි හොයාගෙන තාමට මාස් 10ක් විතර වගේ ඉතුරු වෙලා තියෙනවා දැන්. ඒ 10න් පස්සේ මම කල්පනා කරන දැන් කොහෙන්ද ගන්න කියලා. මම මතක් කරනවා මේක රජයට. නීති කියන එක ඇත්තටම හොඳයි. මාස්ක් එක දාන්න අනිවාර්ය කරන එක වඩා හොඳයි. Yes. මාස්ක් එකක් දැම්මා කියලා වාසියක් මිසක් කොහෙවත් හානියක් නැති බව ඕන කෙනෙකුට තේරෙනවා. මොකක් හරි වාසියක්ම තමයි මේ මාස්ක් එක දාන එකෙන් තියෙන්නේ. ආරක්ෂාවක් තමයි වෙන්නේ. හැබැයි මේකෙන් වෙන වෙන වාසි ගන්න අය ඉන්න. මේ මාස්ක් එක මීට මාස එකහමාරකට කලින්. හරි. මීට මාස එකහමාරකට හෝ දෙකකට කලින් මම මේ මාස්ක් පෙට්ටියක් මා ගත්තා 1ක් රුපියල් 10 ගානේ. Oh my god. 1ක් රුපියල් 10 ගානේ ෆාමසියකින් මම ගත්තේ. හා හා. මේ කිසිම මේ 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 ස්කියාසිටි එකක් තිබුණේ නැහැ. හ්ම්. ඒ කියන්නේ කිසි අඩුපාඩුවක් හිඟයක් එහෙම එකක් තිබුණේ නැහැ ඉතින් මම ගත්තා. රුපියල් 10 ගානේ. අද බලන්න වෙබ්සයිට්ස් වල Facebook messages වල මේ ගැන මේ මාස්ක් එකම රුපියල් 65යි 75යි 85යි 90යි 95යි ඒකටත් මොන හරි කරොත් හොඳ නැද්ද කියලා මම නිකමට වගේ අහනවා. ඔව් නේ. ඒකට මේක මිලක් නේ. පාලන මිලක්. මම හිතන්නේ පරිප්පු වලට වඩා වැදගත් අද මාස්ක් එක. පරිප්පු ගෙන්නන එක නවත්තනවා කියන්නකො. මාස්ක් නම් ගෙන්නන්න වෙයි. ඔනේ නැත්තං ඉතින් ගෙවලන මිනිස්සුන්ට මාස්ක් මහ ගන්න ක්‍රමයක් කියලා දෙන්න වෙයි. මේ වෙලාවේ හැම ගෙදරම මැෂින් එකක් නැහැ ඔක මහන්න. අන්න ඒක රෙදිත් නැහැනේ. ඇඳ පෙඳුම් වලින් තමයි කපලා මහන්න වෙන්නේ. අපි අම බෙඩ් ෂීට් වලින් මහලා තිබ්බා මාස්ක්. ඇත්තද? ආ ගෙදර කට්ටිය මැරෙලා තිබ්බා. ඇයි අනේ. ඔයගොල්ලන්ගේ මේස් වලින් මහන්න ඕවා.